අයිබෝන් ඔබට සුබ දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපේ හමුව අයිබෝන් සුබ දවසක් සමග මේ අඩහොරාවේ ඔබ දැනගත යුතු උණුසුම් තොරතුරු රසක් තිබෙනවා හිතවතුනි අද දවසේ පුවත්පත්වල ප්‍රධාන මාතෘකා තුනක් වශයෙන් අපිට වෙන් කරගැනීමේ හැකියාව තිබෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර පවතින දිගු කාලීන එමෙන්ම ඓතිහාසික සම්බන්ධතා තහවුරු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රිය මිතුරෙකු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ දෙදින නිල සංචාරයේ පසුරුවේ ආරම්භ වුණා ඒ පිළිබඳව සටහන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමන් සහ පාකිස්තාන අග්‍රාමාත්‍යතුමන් අතර සිදුණු හමුව ඊට පස්සේ අසංකරණ ද්විපාර්ශ්වික ගිවිසුම් පිළිබඳව කාරණාකාරණ සටහන් වෙනවද පුවත්පත්වල ඒකම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ අමතමින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ලෝකයේම විශේෂ අවධානය දිනා ගන්නා ඊටම කරුණු කාරණා සහිත ශ්‍රී ලංකාව පැත්තෙන් කිවිය යුතු බොහෝ දේ ලෝකයට කියනවා ශ්‍රී ලංකාවට එරෙහිව දත් විලිසාගත් ජාත්‍යන්තරයට විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඊටම කදිම පිළිතුරු බැඳීමක් සිදු කරන ලැබුවා ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ 46 වන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේ අමතමින් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ ඒ එක්කම පාසු ඛේද වාචකයේ පිළිබඳවයි අද දවසේ පුවත්පත් ප්‍රධාන සිරස්තල සියල්ලම වෙන් වී තිබෙන්නේ පාසු ඛේද වාචකය විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ කතානායකතුමාට බාර දෙන ලැබුවා ජනාධිපතිතුමාට බාර දුන්න කැබිනට් මණ්ඩලයේ පිළිබඳව සාකච්ඡා කළා ඊයේ පාර්ලිමේන්තුවට මේ බාර දෙන ලැබුවා ඒ පිළිබඳව ඒ අසුරෙන් ගොඩනැගෙන පුවත් වලින් තමයි අද දවසේ ප්‍රධාන මාතෘකා තුන අපිට පෙරගස්සා ගැනීමට තිබෙන්නේ අපි ලංකාදීපයේ මුල් පිටුවට යමු වෙන්නේ ප්‍රධාන සිරස්තල සටහන පාස්කුවිරදා ඛේද වාචකයේ පිළිබඳ සටහන මෛත්‍රී රනිල් ප්‍රමුඛ රජයේ වගකී යුතු යනුවෙන් තමයි ප්‍රධාන සිරස්තලය මෛත්‍රීට දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු දාන්න ඕනෑ කියා කොමිසම යෝජනා කරනවා රනිල්ගේ ලිහිල් කමින් නිසි පියවර ගන්න බැරි වූ වගත් කොමිසම කියනවා ඒ එක්කම රිචඩ්ට දණ්ඩ නීති සංග්‍රහ දණ්ඩ නීති යටතේ නඩු හේමසිරි ප්‍රනාන්දු පූජි ජයසුන්දර සිසර මෙන්ඩිස් නිලත් ජයවර්ධන අපරාධ නීති යටතේ නඩු හිස්බුල්ලා අන්තවාදයේ වපුරන් උදව් දීලා බොදු බල සේනා තහනම් කළ යුතුයි ජාතික ආරක්ෂාව පසකලා සංහිඳියාවට තැන දීලා බෞද්ධ අන්තවාදයෙන් මුස්ලිම් අන්තවාදයට තල්ලුවක් විශේෂ කාර්ය බලකාය ලතීෆ් ගැන ප්‍රශ්නයක් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය පරීක්ෂණයක් එක්කම මාවනැල්ල බුදු පිළිම කැඩුවේ සහරන්ගේ නියෝගයෙන් මාවනැල්ල බුදු පිළිම කැඩුවේ සහරන්ගේ නියෝගයෙන් මෙන්න මේ කාරණා තමයි අද දවසේ මූලිකවම දිගහැරන ලංකාදීපයේ කියන්නේ පාස්කු ඉරිදා එළු ප්‍රහාරයෙන් නැතු ඛේද වාචකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහතුරුන් ප්‍රමුඛ රජයේ වගකී යුතුයයි පාස්කු ඉරිදෙන් ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සිය නිර්දේශ ඉදිරිපත් කරමින් කියා සිටින වග ලංකාදීපයේ මේ විදිහට වාර්තා කරන අතර වාරයේ අපි ඔබේ අවධානයට යොමු කරන්නේ ඉන්න අනතුරුව දිනමින ප්‍රධාන සිරස්තලය වෙනසක් නැහැ එයමයි ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබෙන්නේ සිය ගණනක් ජීවිතක්ෂයට පත් කරමින් 500කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් සිදු මේ මහා ඛේද වාචකය පිළිබඳව කතා බහ අතර වාරයේ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව කියන අදිනමින ප්‍රධාන සිරස්තලයේ කියන විදිහට හිටපු ජනපති මෛත්‍රී ඇතුළු යහපාලන ප්‍රබලයන් රැසකට අපරාධ නඩු පවරන්න පාසු කොමිසමේ නිර්දේශ හිටපු ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2019 වසරේ අප්‍රේල් 16 සිට 21 දක්වා ඉන්දියාව සහ සිංගප්පූරුව බලා යන අවස්ථාවේ වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් නොකිරීමෙන් සාපරාදී ලෙස තම වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැර හැර ඇති බවත් ඒ අනුව චේතනාන්විත සහරන් හෂිම් ඇතුළු රස්වාදින්ගේ ISIS වැඩපිළිවෙලට මග පෙන්වීමක් කිරීමේ නාටකීය ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් පාස්කු දින ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කළ තිබෙන වග තමයි අද දවසේ දිනමින තමන්ගේ වාර්තාවේ ප්‍රධාන සිරස්තලය ඉදිරිපත් කරන්නේ ඒ විදිහට ඉන් පස්සේ මා දිවයින ප්‍රධාන සිරස්තලයට යොමු වෙන්නේ මේ හැම කාරණාවකින්ම කිසියම් වෙනස් දිශානතියක් එක්ක තමයි මේ වාර්තා කරන්නේ දිනමින වාර්තා කර දිවයින වාර්තා කරන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මෛත්‍රී හේමසිරි පූජිත් රිචඩ් සිසර සහ නිලන්තට අපරාධ නඩු ගොනු කළ හැකිද කියන ප්‍රශ්නාර්ථ සටහනේ හැකිද සොයා බලන්නයි පාස්කු කොමිසම නීතිපතිරි නිර්දේශ කළ තිබෙනවා 440කින් සාක්ෂි විමසුවා පාස්කු විඳිතයන් නඩු ඇසීමට විශේෂ අධිකරණයක් දිනපතා නඩු ඇසීමටත් නිර්දේශ කරනවා පාස්කු විඳිතයන්ගේ නඩු ඇසීමට විශේෂ අධිකරණයක් දිනපතා නඩු ඇසීමටත් නිර්දේශ කරනවා මරාගෙන මැර බෝම්බ කරුවන්ගේ දේපළ රාජසන්තකයි මියගිය අයට මිලියන 2ක හතුවල් ලැබුවන්ට ලක්ෂ 5ක වන්දියක් ලබා දීමට නිර්දේශ කළ තිබෙනවා මාවනැල්ලේදී වෙඩිවැදුණු තස්ලීම්ට රජයේ වියදමින් බ්‍රිතාන්‍ය ප්‍රතිකාර ගැනීමට අවස්ථාව ලබා දීම ජනපති විදේශගත වූවොත් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් කිරීම අනිවාර්යයි මේට පෙර අතු දිනමිනත් කිව්වේ මේ කාරණාවම පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම තහනම්
ආගමික කටයුතු අමාත්‍යාංශයේ ජනපති යටතට හදිසි නීතිය පැනවීමකින් තොරව හමුදාව කැඳවීම මෙන්න මේ වගේ කාරණා තමයි එක්කම පාස් කොමිසමේ වාර්තාව පිටපතක් කතානායකට බාර දුන්නා ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව සටහන් අද දිවයින මතක් කරනවා මේ මා සඳහන් කරමින් පොතට අදාළව ඊට පස්සේ මෞබියම් ප්‍රධාන සිරස්තලයේ සැකසෙන්නේ ඒ විදිහටමයි පිටු පිටුවෙන් හරි අඩක් වෙන් වී තිබෙන්නේ විශාලනය කරලද මේ වාර්තාවට පාස්කු වාර්තාවේ නිර්දේශ මෙන්න මෛත්‍රීට අපරාධ චෝදනා යනුවෙන් තමයි ප්‍රධාන සිරස්තලය සීළු ආගම්වල ප්‍රකාශනයන් නියාමනයට යටත් වෙනවා සමාජ මාධ්‍ය ප්‍රකාශනය අධීක්ෂණයටපත් වෙනවා රනිල්ගේ කරුණු පැහැදිලි කිරීම පිළිගන්න බැරි බව තමයි කොමිසම නිර්දේශ කරන්නේ හේමසිරිට පෝජිස්ට සිසර මෙන්ඩිස්ට නිලන්ත ජයවර්ධන නන්දන මුණසිංහට රේව අපරාධ චෝදනා බුදුබල සේනා ජමාතේ බුදුබල සේනා ඊට පස්සේ ජමාතේ ඉස්ලාම් වැනි අන්තවාදී සංවිධාන තහනම් කරන්න මුහුණු ආවරණය වන ඇඳුම් පොදු ස්ථානවල තහනම් කරන්න බදියුදීන් සහ තඹ කම්හල ගැන පරීක්ෂණ අල්ලස් කොමිසමට යොමු කරන්න කියා තමයි පාස්කු විමර්ශන ජනාධිපති කොමිසම යෝජනා කරන ලැබුවේ මේ පිළිබඳව කාරණාවලදී මේ සාක්ෂි විමසීමේ ක්‍රියාවලියේදී ඇතැම් විට හිතාමතා සාක්ෂි විකෘති කිරීම පිළිබඳව කොමිසම නිගමනය කළ තිබෙනවා ඒකම ඇතමෙක් එකිනෙකා ආරක්ෂා කරන්නට කෙනෙක් තව කෙනෙක් ආරක්ෂා කරන්න දරු ප්‍රයත්නයන් පිළිබඳව විශේෂයෙන්ම ජනාධිපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එවැනි චෝදනාවක් එල්ල වී තිබෙනවා නිලන්ත ජයවර්ධන පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා මේ එකිනෙකා උනෝන් මත යැපෙමින් එකිනෙකා පරික්ෂා කරන්නට යත්න දරුවාද කියන කාරණාව එක්කම මේ කාරණා එක්ක පිළිතුරු බැඳීමක් සිදු වී තිබෙනවා අද දවසේ මෞබිමේ අතුරු පිටුවක පූජ්‍යපාද ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ මාධ්‍ය හමුවක් කැඳවීමෙන් කියා සිටි තොරතුරට ඔබ අවධානය දැන් යොමු කරන්නේ දේශපාලන බලාදලතක් පාසු කොමිසම වාර්තාවේ පාසු කොමිසමේ වාර්තාවේ බුදුබල සේනාවට විරුද්ධව මත ඇතුළත් කරලා තිබෙන වග තමයි ඥානසාර හිමියන් කියන්නේ පාසු කොමිසම යන්නේ කොහෙද මල්ලේ පොල් තත්ත්වයට පත් වෙලා අක්විමන දයාරත්න හිමියන්ගේ ප්‍රකාශය පාසු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව තුළින් සාධාරණයක් ඉෂ්ට වී වැරදි කඩුවන් දනුවන් ලැබෙන විට බලාපොරොත්තුව දැනට දැනගන්න ලැබෙන තොරතුරු වලට අනුව යන්නේ කොහෙද මල්ලේ පොල් තත්ත්වයට පත් වී ඇති බව තමයි සිංහල රාජ්‍ය දේශපාලන පක්ෂයේ සභාපති පූජා අක්විමන දයාරත්න හිමියන් පවසන්නේ පාසු කොමිසමේ කැකිල්ලේ තීන්දුව තේමාව යටතේ ඊයේ රාජගිරිය පිහිටි මාධ්‍ය හමුවේදී රාජගිරිය පැවති මාධ්‍ය හමුවේ තමයි උන්වහන්සේ මේ බව කියන්නේ දැනට තොරතුරු ලැබී ඇති පරිදි මේ රටේ ජාතික සංවිධාන වලට සහ ජාතික සංවිධාන නායකින්ට පාස්කු ප්‍රහාරයේ වගකීම් බැර කර ඇති බව පැවසූ ඒ හිමියෝ අන්තවාදී ක්‍රියා ඇතිවීම තුළ ජාතික සංවිධාන බිහිවුවා විනා ජාතික සංවිධානය හේතුවෙන් අන්තවාදී ඇති වුණා යැයි කිසිවෙකුට කිව නොහැකි බවත් පවසනවා පාසුකු කොමිසන් වාර්තාව සැබෑ ලෙසම සැකසුවේහි සමාජිකයන්ද නැත්නම් අන්තවාදීන්ද යන ප්‍රශ්නය මේ මොහොතේ ජාති හමුවේ තිබෙන බවත් කොමිෂන් සභා වාර්තාව වහා ඔහුසි කර නව කොමිසමක් පත් කර සැබෑ වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම ක්‍රමයද සැකසන ලෙසත් අක්විමන හිමියන් කියනවා මේ මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ගලගොඩත් හිමියන් කියන්නේ දේශපාලන අනාගත දේශපාලන බල වුමනාව සඳහා කාගේ හෝරු තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත් වීමක් මත පාසුකු කොමිෂන් සභා වාර්තාවට බුදුබල සේනා සංවිධානයට විරුද්ධව කරුණු ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවට සැකමතු වෙනවා තව අවුරුදු පහකින් මේ වගේ දිගු විස්තරයක් තමයි උන්වහන්සේලා දෙනම ඉදිරිපත් කරන්නේ හැබැයි අද දවසේ පුවත්පත් වාර්තා මේ කාරණා කාරණා සහිතව ඉදිරිපත් කරන තොරතුරු හමුවීමට පෙර අතුවයි මේ මාධ්‍ය හමුව ඔවුන් උන්වහන්සේලා දෙපළ පවත්වනු ලැබුවේ ඒ ආශ්‍රිත තමයි ඒ පිළිතුරු බැඳීම සිදු වී තිබෙන්නේ ඊට පස්සේ අපි අවධානය යොමු කරන අරුණ පුවත්පතට අරුණ මුල්පිටුවේ තොරතුරට ඔබේ අවධානය යොමු කිරීමේදී අරුණ මුල්පිටුවේ චෑරුම සටහන මා සඳහන් කර ප්‍රධාන මාතෘකාව දෙරටක දෙහදක බැඳුණු දෙරටක මිතුදම සාක්ෂාත් වූ ආයේ කරුණායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා ආග්‍රාමාත්‍යමන් පාකිස්තාන ආග්‍රාමාත්‍යමන් ඉතා උණුසුම්ම පිරිකන් ලැබුවා හමුදා උත්තමාචාර්යන් මෙහෙදී සිදු කරන බව ජාතික රූපවාහිනිය සජීවිකාචාර්ය රැගෙන ආවා ඊයේ පස්වරුවේ මේ සිදුවීම සම්බන්ධයෙන් අගමැතිතුමනි හදවතින්ම කියා මේ කියන්නේ එයයි දෙදින නිල සංචාරය සඳහා මෙරට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා කරුණායක ගුවන්තොටුපලේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගත් අවස්ථාවයි මේ ඔබ දකින්නේ ඊට පස්සේ අගමැතිතුමන් සහ පාකිස්තාන ග්‍රාමාත්වරය අතර ද්විපාක්ෂික සාකච්ඡා ආරම්භ වුණා අරලේගහ මන්දිරයේදී ඒ පිළිබඳව සටහන් එක්කරන අරුණ කියන්නේ චීන මාවතක් තීරයක් ශ්‍රී ලංකා පාකිස්තාන වෙළඳ ගනුදෙනු දෙනු නවමානයකින් ඉදිරියට යන බව චීන පාකිස්තාන එකතුව මධ්‍ය මාසියාවතෙක් විහිදුවනවා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශය පාකිස්තානය චීනයේ එක් මාවතක් එක් තීරයක්
Belt Road Initiative වැඩසටහන කොටස්කරුවෙකුට බවත් ඒ ඔස්සේ දෙරට අතර සහයෝගතා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බව තමයි ඉම්රාන් ඛාන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. ඊට පස්සේ අපි ඔබේ අවධානය ඇතුළු පිටුවක මේ කතාබහ අතිශයින් වැදගත් වන සංචාරය තමයි විශේෂයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාව නුහුරු නුපුරුතනක් නෙමෙයි ඒ වගේම ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව දන්නවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් දන්නවා විශේෂයෙන්ම පාකිස්තාන කණ්ඩායමට ලෝක කුසලානය දිනා දුන් 1992 ලෝක කුසලානය දිනා දුන් නායකයා තමයි ඉම්රාන් ඛාන් කියන්නේ අපේ ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායම සමග සහ ඊට පෙර සිටි කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් සමග ඉතාම හිතමිතුරු සම්බන්ධතාවක් තියෙන ලෝක පෝජිත ක්‍රීඩකයෙක් ඉම්රාන් ඛාන් දැන් අගමැතිවරයා වශයෙන් 2021 වසරේ පළමු නිල සංචාරය ජාත්‍යන්තර සංචාරය එතුමන් ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවට ඒ ආශ්‍රිතව තොරතුරු ඉදිරිපත් කරන අරුණ පුවත්පත කියන්නේ 40ක දූත පිරිස සමග අගමැති ඉම්රාන් ලංකාවට ගියා අරුණ වාර්තා කරන ඇතුළු පිටු සටහනක ඒ විස්තර සටහනත් එක්කම ඊයේ පසුරුවේ අගමැතිවරුන් දෙපළ අතර පැවති ද්විපාක්ෂික ගිවිසුමක් සංකිරීම සහ ඒ හමුවේදී ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා කියන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර සබඳතාව දැන් බොහෝ ක්ෂේත්‍ර දක්වා විහිදී තිබෙන වග सांस्कृतिक आगमिक वशन बंदुन गैमुर द्विपाक्षिक सहयोगिता पाकिस्तान समग सार्वकालीन मित्रत्वाय श्रीलंका अग्रामात महिंद राजपक्ष महता की आसरीने इम्रान खान अग्रामात्मणि उबहा उबगे दूत पिरिसा सुहद उनसुम समम पिलिगनिमि पसुगे वसरे महमेति वरने मम अग्रामात दूरेट पत्तुयिन पसु श्रीलंकाट पयनि फलमु देश नायके उबाई पुवत्पते मे तोरतुर इदिरिपत् करने अरुण पुवत्पते मगे आराधने पिलिगनिमिन कोविड अवधानम दतुलु विशाल अभियोग मध्ययोद उब इता मित्रशीलिव श्रीलंकावट पेमिनिया उबगे संचारे संकेतवत् करन्ने उब सह उबे रजय मगे रटे जनतावगे हिदक्वन दडि आदरयै अर्बुदकारी अवस्थावन्नी उबगत् तीर्णात्मक तीर्ण वलिन पहदिलिवन्ने धैर्य सह श्रेष्ठ नायकत्वय ඒ මම අගය කරනවාගත් ශ්‍රී ලංකා ග්‍රාමාත්‍යතුමන් කියනවා මෙම සංචාරයේ පවා දශක දෙකකට පෙර ඔබ අභියෝග හමුවේ පාකිස්තානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් ආකාරයේ ඒ නායකත්ව ගුණාංග පිළිබිඹු කරනවා වසර ගණනාවක දේශපාලන ක්‍රියාකාරීත්වය තුළින් පොදු ජනතාව බලය ලබා දී ඔබව ඉහළට ඔසවා තබූ ආකාරය මම නිරීක්ෂණය කළා පීඩිතයන් සහ අගහිකම් ඇති අය කෙරෙහි ඔබ තුළ ඇති ආදරය එමගින් පෙන්눔 කරනවා බිම් මට්ටමේ සහ අඩු වරප්‍රසාද සහිත ජනතාව සවිබල ගැනීම උදෙසා වූ ඔබේ ජනතා කේන්ද්‍රීය පාලනයේ අපගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ඒකිනෙක බැඳී පවතිනවා එළඹෙන මැතිවරණයේ සාර්ථකත්ව වෙනුවෙන් ඔබටත් ඔබේ ආණ්ඩුවටත් මාගේ සුභාශිංසන පිළිගන්වන බව තමයි අපේ අග්‍රාමාත්‍යමන් සඳහන් කළ හිටියේ ඊට පස්සේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කිව්වේ කුමක්ද කියා කියන්නම් වෙලාව බලලා මදු විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා मेदवसल मुलुमहत लोकयाक श्रीलंका दिहा बलागिनो एक्सा जाति मानव हिमकम कौनसिले श्रीलंका पिलुतुर बंदिने कोहमद किया ये रात्रि वेनकम बलागिन सिटिया एक विदेश मातुर कदम पिलुतुर बंदिमा श्रीलंका राजेवेन सिधुकर लबुआ एक उब अपवेन सिधुकर लबुआ एक पाकिस्तान अग्रामत्तुर श्रीलंका संचार विशेषम इंदिया तमंगे गुआन सीमावे फेमिनेन पाकिस्तान आने इडकट लबादुना पाकिस्तान अग्रामात्वरया माध्य के पेमीनिये इकी गुआन सीमावेन ओब्बट गिहिल्ला कोहमुनात एनिसा पाकिस्ताने सह श्रीलंका वातर वेडेन थरवन अतिहित पिलुबंदो लोक विमसिल्लें बलासिर्न मोहतक पाकिस्तान अग्रामात्य इम्रान खान संधान करनवा लो विशालतम बौद्ध उरुमयन देखबलागान पाकिस्ताने एन्न पाकिस्तान अगमेतिवरया कियनवा अगमेति महिंद देशपालन दिव्यत् मम क्रिकेट दिव्यत् आरंभ कले एकम काले ඒකම මෙම සංචාරය සඳහා මාහට මගේ නියෝජිතයන් පිරිසට ආරාධනා කිරීම පිළිබඳව කෘතඥතාවය පළ කරනවා මා ශ්‍රී ලංකාවට අමුත්තෙක් නොවේ මා මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණියේ මගේ විශ්වවිද්‍යාල දිවිය අවසන් කළ වහාමයි ඒ වකවානුවේ තමයි අගමැති මහින්ද රාජපක්ෂත් දේශපාලන දිවිය ආරම්භ කළේ ඒ වකවානුවේමයි මම මගේ ක්‍රිකට් දිවිය ආරම්භ කළේ එතැන් සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් මතයක් රැසක් මට තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් වරම් නොලබ සිටි යුගයේ සිට ලෝක කුසලානේ දිනා ගැනීම දක්වා පැමිණි මග දෙස අප බලා සිටියා ඒ වගේමයි පාකිස්තානයේදී ඔවුන් එම ලෝක කුසලානේ දිනා ගැනීමත් අප දුටුවා මෙම සංචාරය සිදුවන්නේ අප දෙරට ද්විපාක්ෂික සම්බන්ධතාව වර්ධනය කර ගැනීම සඳහායි ඒ අපගේ වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම සඳහායි ඒ අනුව තමයි තව වෙළඳ ගිවිසුම් කිහිපයකට පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පසුරුවේ අත්සන් තිබුණේ අද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති තුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හමුවීමට නියමිතයි අද පෙරවරුවේ තුමන්ගේ නිල සංචාරය අද පසුරුවේ නිමවීමටත් නියමිතයි ඒ අතර මා සඳහන් කරන්නම් දැන් අපේ විදේශ අමාත්‍යවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ
අමුතුමින් කියූ කාරණාව විශේෂයෙන් මෙතුමන් කියූ හොඳම වැකිය ලෙස අපට හැඟී යන්නේ යුද්ධයේ අවසානයේ ත්‍රස්තවාදයේ අවසානයේ උතුම්ම මානව හිමිකම් වන මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය සුරකින්නට ශ්‍රී ලංකා රජය එදා මෙදා තුර පියවරගෙන තිබෙන බව ජීවත් වීමේ අයිතිය සුරකීමකින් තොරව කවර මානව හිමිකමක්ද කියන කාරණාව තමයි තුමින් ප්‍රශ්න කරේ ජාත්‍යන්තරයෙන් අපිට එරෙහිව පෙනී සිටින දෙබිඩි කුහක ස්වභාවයේ පෙනෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකමේ ජිනීවා සැසි අමුතුමින් විදේශ අමාත්‍යවරයා කර ප්‍රකාශය අරුණ කියනවා කොමසාරිස්වරගේ වාර්තාව තනිකරම අසත්‍යමත් පුවත්මත පදනමුවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයේ ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත්තේ මින් පෙර කිසිදා නොවාකාරයේ අසත්‍ය ප්‍රචාර මාලාවක් පදනම් කරගෙන බව තමයි විදේශ අමාත්‍යවරයා කියා සිටින්නේ ඒ එකම එම නිසා දේශපාලන අවශ්‍යතා මත පදනම්ව ශ්‍රී ලංකාවට එරෙහිව කවර හෝ යෝජනාවක් පරාජයටපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙසයි විදේශ අමාත්‍යවරයා ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියේ මා ඔබ අමතර මේ අවස්ථාවේදී මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් කාර්යාලයේ සිය වාර්තාව පිළිබඳ මින් පෙර කිසිදා නොකළ ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාරය සමග ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයටපත් කළ තිබෙනවා දශක 3ක ගැටුමකින් ශ්‍රී ලංකාවේ විරෝධාර ත්‍රිවිධ හමුදා 2009 දී එල්ටීටී සංවිධානයේ යුදමේ වශයෙන් ආක්‍රම අකර්මණය කළ ශ්‍රී ලංකා රජයේ කටයුතු කළේ ලෝකේ ක්‍රූරතම බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයෙන් සිය ඒකීය රාජ්‍ය ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණු පෙරදරි කරගෙන ලෝක නායකයන් දෙදෙනෙකු ඝාතනය කළ එනම් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය ධර්මෙන් සිටි ධූරය ධර්මෙන් සිටි ජනාධිපතිවරයෙකු සහ දේශ සීමාවෙන් ඔබට සිය ත්‍රස්තවාදී ව්‍යාප්ත කරමින් සිටි කරමින් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ඝාතනය කළ ලෝකයේ එකම ත්‍රස්තවාදී සංවිධානය තමයි එල්ටීටී සංවිධානය. ත්‍රස්තවාදී අවසන් කිරීමෙන් සියලු මානව හිමිකම් අතුරින් වඩාත්ම උතුම් අයිතිය වන ශ්‍රී ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් යන සියලු රටවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්නට ශ්‍රී ලංකා රජය සමත් වී තිබෙනවා. ඒකම ත්‍රස්තවාදී සාහසිකත්වයෙන් මුදාගෙන එහි උතුරේ සිවිල් වැසියන් පුනරුත්ථාපනය කිරීමට ඔවුන්ට නව ජීවිතය ලබා දෙන්නට එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට යාපනයේ දරුවන් සිනාසෙසි පාසල් යන වර්තමානයක් ගොඩනැගීමට හැකියාව ලැබුණේ ශ්‍රී ලංකා රජය මේ ආණ්ඩුවගත් ක්‍රියාමාර්ග හේතුවෙන් සහ පැවති රජය එය පාවා දෙමින් කටයුතු කළ ආකාරයත් සිහිපත් කිරීමට ශ්‍රී ලංකා විදේශ මාත්‍රවරයා අමතක කළේ නැහැ. මේ පිළිබඳ තොරතුරු අද දවල් වෙනකොට ඔබට වඩා වැඩියෙන් දැනගෙන මේ හැකියාව තිබුණා. මොකද ඊයේ රාත්‍රියේ අපේ විදේශ මාත්‍රවරයා ජාත්‍යන්තරයේ අමතන ලැබුවේ. ඊට පස්සේ අපි ඔබේ අවධානයට යොමු කරන්නේ දිනමින පුවත්පත දිනමින මුල් පිටුවේ තොරතුරු අතර ඊයේ ජනාධිපතිමන් වෘත්තීය සමිති නියෝජිතයන්ගේ විශේෂ හමුවක් පවත්වන ලබුවේ එහිදී කිව්වේ මේ ඉතාම ව්‍යාප්තව පවතින සාවද්‍ය මතවාදයකට ජනාධිපතිමන් පිළිතුරු බැඳා රැකියා ලක්ෂ්‍යයේ වැඩසටහන බඳවා ගත්ත අය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැති වගේ තමයි ජනාධිපතිමන් කියා සිටියේ. ඒ තොරතුරේ තවදුරටත් කියන්නේ රැකියා ලක්ෂ්‍යයේ වැඩසටහනට බඳවා ගන්න ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමක් නොවන බවයි එතුමන් වැඩිදුරටත් කිව්වේ. ඒ අනුව රැකියා ස්ථිර සේවකයන් මෙම රැකියා ලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කරගන්නා බවට පතුරුවා හැරී මතේ මුළුමනින්ම සාවද්‍ය බවත් පෙන්වා දුන්නා. ජනාධිපතිවරයා මේවා ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදු පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුවේදී මෙබඳු මතයක් සෞඛ්‍ය සේවකයන් අතර ප්‍රචලිත කර ඇති බවට සමිති නියෝජිතයන් කරුණු විමසීමෙන් අනතුරුව රැකියා ලක්ෂ්‍යයේ වැඩසටහන පහළම ආදායම් ස්තරයට අයත් පවුල්වලින් තෝරාගත් පිරිස් රැකියා නියුක්තකට ඔවුන් දිළිඳුකමින් මුදාගැනීම අරමුණු කොටගත් එකක් බව ජනාධිපතිමන් තවදුරටත් මතක් කරලා දුන්නා මේ හමුවේදී. ඊට පස්සේ අපිට බී සම්බන්ධ කතා බහේදී ඇති වෙන කාරණාවකුත් ඒ අතර තිබෙනවා. අරුණ පුවත්පතේ අරුණ මුල් පිටුවේ කියා සිටින්නේ අපි අරුණට මොහොතකට ගිහිල්ලෙමු. අරුණ පුවත්පතට වී දුන්නත් නැතත් අර මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා මීට පෙර අතුගව අපේ සහන ලබා ගන්නවා. ඒකම සියලු ආකාරයේ පහසුකම් ලබා ගන්නවා. ඒ නිසා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට ඉඩ දෙමින් වී අපිට රජයට හෙක්ටයාර වැඩි ප්‍රමාණයක් වගා කරන පිරිස් කිලෝ දහසක් ලබා දෙන්න කියා දැන් කියනවා. වී දුන්නත් නැතත් පොහොර සහනය දෙනවා. වී කිලෝකට තවත් රුපියල් දෙකකුත් ඇමති මහින්දානන්දගේ ප්‍රකාශයයි අපිට අරුණෙන් මේ විදිහට හමුවන්නේ. ඊට පස්සේ අපි දිනමිනට යලිත් එන්නේ. දිනමින තවත් කාරණාවක් තිබෙනවා. මේ අතර
පෞද්ගලික නීති අරලෙස සලකා විහාර හා දේවාලගම් පනත ඉස්ලාම් ආගමික නීති සමග සමකල නොහැකි බව තමයි පූජ්‍යපාද මැදගම ධම්මානන්ද නාහිමියන් සඳහන් කරන්නේ. පෞද්ගලික නීති අරලෙස සලකා විහාර හා දේවාලගම් පනත ඉස්ලාම් ආගමික නීති සමග සමකල නොහැකි බව කියන උන්වහන්සේ කියන්නේ විහාර දේවාලගම් නීතිය පෞද්ගලික නීති අරලෙස සලකා ඉස්ලාම් ආගමික නීති සමග සමකල නොහැකි බව කියමින් අධිකරණ ඇමතිවරයා එවැනි සමකිරීමක් සිදු කිරීමට කටයුතු කිරීම පිළිබඳ කනගාටු වන බවත් උන්වහන්සේ සඳහන් කරනවා. විහාර දේවාලගම් පනත පෞද්ගලික නීති කොට්ටාශයක් බවට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් ධම්මානන්ද හිමියන් කරනවා. රට තුළ එක නීති පද්ධතියක් තුළ ක්‍රියාත්මක විය යුතු බවත් ජනාධිපති කොටාබේ රාජපක්ෂ මහතා පත්වේම සංකල්පය පෙරදැරිව බවත් උන්වහන්සේ මතක් කළ දෙනවා. රටේ එක නීතියක් පැවතිය යුත්තේ නමුත් අමාත්‍යවරයා කළ ප්‍රකාශයන්නේ කිසියම් ගැටීමකට යොමු වෙනවා. ඒකම අමාත්‍යවරයා ඊයේ කියා සිටියේ ඒ මගින් මේ පොදුන පිළිවෙත්වලට විවේචනය කිරීමට එතුමන් පියවර නොගත් වගේ අයිලි සබ්‍රි අමාත්‍යවරයාත් කියා තිබුණා. පසුගිය රජයේ ඇමතිවරුන් ජිනීවා කොමිසමට රට පවා දුන් බගත් පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කරන ප්‍රකාශය අපිට මේ අතර වාරේ හමුවන්නේ දිනමින මුල් පිටුවෙන්. අපි ඊට පස්සේ ඔබේ අවධානය විශේෂාංග කිහිපයකට යොමු කරනවා. ආසන්න උණුසුම් නිමිති සැකසෙන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඇසුරෙන්. ඒ අනුව අරුණ පුවත්පතේ පොලිටික්ස් තීරය පිටුව පුරාවට දිග හරින්නේ අපිට ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව මේ අතර වාරයේ අපි අපේ හැසිරීම ගොඩනගා ගත යුත්තේ කොහොමද කියලා ඉතාම ලෝකයේ අවධානයට යොමු කරගත් මහත්මා ගාන්ධි රුමන්ගේ ප්‍රකාශයක් ඇතුරෙන් හැම අතකින්ම හමන සුළං වලට ඉඩ දෙමින් අපි දොර කවුළු සියල්ල විවෘත කරන්නෙමු. එහෙත් ඒ එකකින්වත් අපි ගසාගෙන යාම වළක්වනු පිණිස අපි අපගේ දෙපා දැඩිව ස්ථාවර ලෙස අපගේ පොළවේ තබාගෙන සිටුමු යනුවෙන් මහත්මා ගාන්ධි ශ්‍රේෂ්ඨ නායකයා ඉන්දියාවේ ප්‍රකාශ කළ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව දියත් කළ නිදහස් සටනේ උච්චතම අවස්ථාවක ඔහු මේ සරල වැකි කිහිපෙන් බ්‍රිතාන්‍යයන්ට කියා සිටියේ අතිශයින් තියුණු රාජතාන්ත්‍රික පණිවිඩයක්. ඉන්දියානු රාජ්‍යයට එරෙහිව නුඹලා විසින් උදාහැර ඇති ඕනෑම ආකාරයක පීඩනයකින් ඉන්දිය ජාතිය නොසලී සිටින බවත් මාබුම වෙනුවෙන් වන අපගේ ආදරය වෙනස් කිරීමට කිසිවක නොහැකි බවත් මහත්මා ගාන්ධි කිව්වා. මීට වසර 75කට පෙර මහත්මා ගාන්ධි විසින් බ්‍රිතාන්‍යයන්ට කිව් එකී වැකියම පෙරලා ඉන්දියානුවන්ට කීමට ශ්‍රී ලාංකික අපිට සිදු වී තිබෙන්නේ ඉන්දිය භාවිතාවත් එක්ක පතක් කළ දෙන විදිහට පොලිටික්ස් තීරය අරුණේ. ඒ නිසා වෙනකක් තියා ඒ වෙනකක් නිසා නොව වර්තමාන ඉන්දියානු බලහත්කාරීත්වයේ අපරටට මුහුණ දී ඇති නිසා ඉන්දියානු නෑකමට වඩා පාකිස්තාන මිත්‍රත්වයේ අගනා බැව් දැනෙන හෝරාවක් යන සිරස්සලයේ සහිතව තමයි වාර්තා කරන්නේ අරුණ. අද ආසියාවට ඇවසුව ඇත්තේ ඉම්රාන් ඛාන් වැනි ශ්‍රේෂ්ඨ නායකත්වයක්. එකී ස්ථානය තමාගෙන් ගිලිහීම පිළිබඳව නරේන්ද්‍ර මෝදි අද ලැජ්ජා විය යුතුයි, කම්පා විය යුතුයි වගේ තමයි මේ ලිපිය දිගහරමින් කියා සිටින්නේ. ඊට පස්සේ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පහුගිය දවස්වල ප්‍රාදේශීය ලේකම්වරුන් හමුවේ කියා සිටියේ පරිසර සංහාරය කරන පිරිසට එරෙහිව යුහුසුලුව ක්‍රියාත්මක වන්න කියා දැනුවත් කිරීම. ඒට තවත් ඌණපූර්ණයක් කරනවා පරිසරවේදී මාධ්‍යවේදී ජගත් කණහැර ආරච්චි අද දෙවෙනි 8 වෙනි පිටුවේ මෙන්න මෙවැනි යෙදුමක් සහිතව ආරක්ෂක ලේකම්තුමනි දැන ගැනීම සහ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔහු දන්න සහ මාධ්‍යවේදීන්ගේ හැදෑරීම්වල ගවේෂණ හැරි ප්‍රතිඵල ඉතාම සාධු අර්ථයෙන් ඉදිරිපත් කරනවා. ඔබ මෙන්ම මමද රටේ බොහෝ දෙනාද විශේෂයෙන්ම දකුණු ලක ජනයාගෙන් වැඩි දෙනාද පරගති චින්තනයෙන් මෙරට මුදාගෙන දේශීය යාන්ත්‍රණයක් ඔසේ රටගෙන යාම සඳහා 69 ලක්ෂයක කොටස්කරුවන් වී එකම කුලකයට ගොනුවන් බවට පත් වූහ. යලිත් වාරයා පරගත්තන් අතරට රටයා නොදී ආරක්ෂා කර ගැනීමට අපගේ වැඩිමනත් අපේක්ෂාවේ. අද දිනේ පරිසර හා ජාතික සම්පත් සුරක ගැනීම සඳහා හඬ නගන දහසකුත් දෙනාගේ වෑයමත් බලාපොරොත්තුවත් එහෙම නොවේ දැයි කල්පනා කරමින් තමයි ජගත් මේ ලිපිය ලියන්නේ. ඔහු අවසානයේ ඒ ලිපිය මෙන්න මෙවැනි එක් යෙදුමක් එක් කරනවා. ගම්පහ දාර්ලුවේ පණු කරඳ, ඒ කියන්නේ ක්‍රුඩියා සෙලනිකා ශාකේ පිළිබඳ අප කරුණු කියන්නේ වසරකට පෙරය. වසරකට පෙර සිටය. පරිසර බුද්ධි අංශ මේවා ඉහළට වාර්තා නොකරන්නේ ඇයි? ඔබ විසින් හඳුනාගත යුත්තේ යුතුව ඇත්තේ මෙසේ සිදුවන දුර්ලතා බොරුව හා වන හා පාරිසරික සම්පත් විනාශයේ ඇත්තටම පිටුපසෙන් සිටින කපටි පුජ්‍යලෙන් හා ඔවුන්ගේ සැබෑ අරමුණය. ඔබ විසින් පාරිසරික බුද්ධි අංශයක් වහා ස්ථාපිත කළ යුතු ඇති අතර ඒ සඳහා ඕනෑවටත් වඩා වැඩිය හැකියාව සම්පත් හා පිරිස් බලය ඇති බව අපගේ විශ්වාසයයි. එවන් අනාවරණ හා ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග අනුව රජයේ හා ජනාධිපතිවරයාගේ කීර්තිනාමය රඳා පවතින බව අපගේ විශ්වාසයයි. ඒ සඳහා නිරන්තර තොරතුරු සැපීමට තමන් සූදානම් වග තමයි ජගත් කනහන ආරච්චි පරිසරවේදියා කියා සිටින්නේ ආරක්ෂක ලේකම්තුමන්ට. කාටුන් කිහිපයකට පුවත්පත් තොරතුරු හමාර කරන්නට පෙර අවස්ථාව යොදාගමු. පාසු කොමිසම් වාර්තාව
පාපන්දුවක් වෙලා ගෝලයට එල්ල කරන්න සූදානම් වෙලා ඉන්නකොට මේ පිටිය සැකසූ පුජ්‍යලයා ගෝලෙන් ගෝල් කණුවෙන් එපිටට වෙලා සුවපහසුව ඉන්න වෙලාවක මේ උදේ විමලසිරිගේ දිවයින කාටුන ඉදිරිපත් කරන්නේ මෙන්න මේ කාටුනය ගෝල් රකින්න හිටපු ජනාධිපතිවරයාගේ සයක් තමයි ගන්නෙ. ඔහු අසරණ වී තිබෙනවා ඊතරම් ලොකුයි මේ ප්‍රහාරය එල්ලවීම නියමිත බෝම්බය පාසුකු පහපන්දුව එය බෝම්බයක ස්වරූපයෙන් ඔහු වෙතට එන්නේ. එහා පැත්ත සිනා මුසු මුහුණින් ඉන්නේ මෙහි බොහොම සූක්ෂම මොලකරුවෙක් බව ඔබට දැනෙනවා. ලංකාදීපයේ සුවාරික සටහන ඊයේ පාකිස්තාන අගමැතිතුමා ආවා. පහුගිය දවස්වල අර කොවිඩ් මරණ සම්බන්ධ කතා බහේදී කියවුණු නාමයකුත් ඉන්නවා. පිළිගැනීම් ව්‍යවස්ථාව වැගුවන්නේ අනේ බැසපු ගමන් මානවා. කෝකිලාවි නැද්ද කියලා කෝකිලාවි නැද්ද කියලා අහන්නේ කවුද කාගෙන්ද කියලා ඔබට පේනවා ඇති. ඊට පස්සේ අරුණ අපි අංජනම කවුපද ඉදිරිපත් කරන්නේ රට තුල වී මෝල් හිමියන් බලගතුය රජයන් පවා නිරතුරු ඕනට නතුය. මේවා පාලනය බලධාරීන් සතුය පොදු මහ ජනතාව ගැන සැලකිය යුතුය. පොදු මහ ජනතාව ගැන සැලකිය යුතුය. මෙන්න අවසන් කාටුනේ MD වීරරත්නගේ වතුර අදින්න යන්නේ කවුද වතුර විකුණන්නේ යෝජනා කරපු බඳුළු ගුණවර්ධන අමාත්‍යවරයා වෙන්න ඕන. වතුර පිටරට විකුණොත් හොඳට හොයන්න පුළුවන් කියලා ඔහු කියන අතර ආයේ සාමාන්‍ය මිනිස්සු දිතනවා අය නාන්න වගේ කියලා. ඔබට යහපත ප්‍රාර්ථනා කරමින් සමුගන්නේ හෙටත් හමු වෙමු බලාපොරොත්තු වෙන්. එසේනම් සෞඛ්‍ය පිළිවෙත් වලට අනුගතව අද ක්‍රියාශීලී දිනයක් ගත කරන්නට ඔබට යලි සුබ පතනවා. අයවා.